IPL 2022 අසාර්ථකම කණ්ඩායම තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම. මේ කණ්ඩායම මේවතාව විසෙල්ලම් කළ පළවෙනි තරඟ 8ම පරාදයි. 9වෙනි තරඟයේ දිනුවත් මුම්බයි කණ්ඩායම වෙනදා පෙන්නපු සටන්කාමි බව අපිට මේවතාවේ දකින්න ලැබුණේ නැහැ. ඇත්තටම මුම්බයි කණ්ඩායමට කොහෙද වැරදුනේ? වැරදුණු තැන් ගොඩයි කියලා තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. මුම්බයි කණ්ඩායම තබාගත් දක්ෂයෝ දක්ෂතා අතරට ආවේ නැහැ වගේම මුම්බයි කණ්ඩායම නිදහස් කළ ක්‍රීඩකයෝ හොඳ දක්ෂතා පෙන්වන විදිහ තමයි දකින්න තියෙන්නේ. කණ්ඩායමේ නායක රොහිත් ශර්මා තරඟාවලිය අවශ්‍යම තරඟවල අසාර්ථකයි. මුම්බයි කණ්ඩායම විශාල මුදලක් ගෙවලා තියාගත් ඉෂාන් කිෂන් ගිනුත් හිතපු තරම් දෙයක් ලැබුණේ නැහැ. ප්‍රතිකරුවෙක් වගේම කඩුල් රකින්නෙක් විදිහටත් ඔහුගේ මුම්බයි ඉල්ලන දේ ලැබුණේ නැහැ. මුම්බයි කණ්ඩායමේ කාලකින්නම් ගැලුම් කාර්යය විදිහට ඉන්න කිරන් පොලාට් මේවතාවේ අසාර්ථකයි. ඔහුගෙනු මැදපෙළට අවශ්‍ය ජවය ලැබෙන්නේ නැහැ කියලා තමයි පෙනෙන්න තියෙන්නේ. ඒ වගේම ජස්ප්‍රීට් බුම්රා පසුගිය වතාවල තරම් තර්ජනාත්මක පන්දුවන්නෙක් විදිහට මේ තරඟ වාරයේ පේන්නේ නැහැ. ඔහුට අනෙක් පන්දුවන්නන්ගෙන් අවශ්‍ය සහය ලැබෙනවද කියන දේ ප්‍රශ්නයක්. ඒ වගේම තමයි සූර්ය කුමාර් යාදවටත් අනෙක් ප්‍රතිකරුවන්ගෙන් අවශ්‍ය සහය නොලැබෙන නිසා ඔහුගෙන් ලැබෙන සේවයක් සීමිත වෙලා. තත්ත්වය ඔහොම වෙද්දි මුම්බායි ඉඳලා ගිය පාණ්ඩේ සහෝදරයෝ විශේෂයෙන් හර්දික් ඩීකොක් වගේ ක්‍රීඩකයෝ හොඳ දක්ෂතා පෙන්වන විදිය අපිට දකින්න පුළුවන්. මේ දේවල් වගේම වෙන්දේසීදී මුම්බායි මිලදීගත් විදෙස් ක්‍රීඩකයෝ ගැනත් ලොකු ගැටලු තියෙන විදිය තමයි පේන්නේ. මිලදීගත් අය ඉන්දියාවේ තනතිලි වලට ගැලපෙනවද කියන ප්‍රශ්නේ දැන් මුම්බායි කණ්ඩායමේ තීරණ ගත්ත අයටත් හිතිලා ඇති. ආචර් නොමැතිවීම පාඩුවක් වුණා වගේම ලොකු විශ්වාසයක් තියලගත්ත ටමාල් මිල්ස් ඩැනියල් සෑම්ස් ඩේවිඩ් වගේ ක්‍රීඩකයෝ ඉන්දියාවේ සෙල්ලම් කරන්න දන්නේ නැහැ කියන දේ තමයි ඔවුන් පෙන්වමින් ඉන්නේ. ටමාල්ලා සෑම්ලා ඔස්ට්‍රේලියාවේ එංගලන්තේ මොනතරම් හොඳට කළත් ඉන්දියාවේ ආවට පස්සේ තරම් දෙයක් කරගන්න බැරි සාමාන්‍ය ක්‍රීඩකයෝ බවට පත් වෙලා කියලා තමයි අපිට දකින්න තියෙන්නේ. කොහොම වුණත් ලංකාවේ අපිත් ආදරේ මුම්බයි කණ්ඩායම මේ තත්ත්වය විසඳගෙන ඉදිරි තරඟවල ආපසු නැගිටි කියලා අපි බලාපොරොත්තු තියාගමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.